මෙරට බොහෝ දේශපාලකණින් බෙදා වෙන්කර පාලනය කිරීමේ ක්‍රමයට හරි ආසයි. බෙදපු ජාතියක් පාලනය කරන්න ලේසි, නටවන්නත් ලේසි. විශේෂයෙන් සිංහල දෙමළ මුස්ලිම් අවුලන්න හරි ලේසි කියලායි හිතාගෙන ඉන්නේ. වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ සාෆි සැත්කම් කරලියට එන්නෙම ගැටුම් ඇති කරන බලාපොරොත්තුවෙන්. ඒත් ඉතිහාසය වෙනස් වෙමින් අලුත් අනාගතයක් ලියවෙමින් තිබෙනවා. එහිලා මේ අලුත් අවුරුද්ද අලුත් රටක මුල්ම සටහන විය හැකි. ගම්පතුල් පලාගෙන එන නාගයින්ට පිරිසිදු බෞද්ධ දර්ශනය ගිලගන්නට ඉදිරියේදී බැරි වෙයි. මේ දැනුවත් පරපුර පක්ෂවල වහලුන් නොවන තාක්කල් සටන ශක්තිමත් බව කිව යුතුයි. වෙනතට ගමේ යන තරුණ පරපුර අද ගෝටාගෝ ගමට වෙලා ගෝටාබේ රාජපක්ෂට ගෙදර යන්න කියනවා. අගමැති ඇතුළු රාජපක්ෂ පවුලේ කවුරුත් එපා කියලයි මේ උද්ඝෝෂකයන් පවසන්නේ. රට පුරාම ඇහෙන්නේ 225 එපා කියලයි. බුද්ධිමත් තරුණ පරපුර ඉල්ලන්නේ විවිධ ශ්‍රේෂ්ඨවලට අයත් බුද්ධිමතුන්ගෙන් රට පාලනය කරන ක්‍රමවේදයකුයි. මේ පිරිසද නැකත් සැමරුවේ ගාලු මෝදුරදී. විශේෂත්වය වන්නේ මේ ජාතික ආගමික එකමුතුවයි. එදා සුදු අධිරාජ්‍යයන් අප රට බේරාගත් සටනේදී සිංහල දෙමළ මුස්ලිම් ජාතිවේද නැති එකමුතුවක් පැවතුන බවද සිහිපත් කළ යුතුයි. මේ අද ගාලු මුවදොර පිටියේදී විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද සැමරූ අයුරුයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද අදයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල අලුත් අවුරුද්ද අපි සමරනවා ගාලු මුවදොරදී. සාමාන්‍ය සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි සමරන්නේ නිවස් තුල පවුලේ අයත් එක්ක. ඒත් මේ විරෝධතාකරුවන් රටටම කියන්නේ අපේ පවුල සමස්ත රටම කියලයි. අවුව වැස්ස අඳුර නොතකා මේ විරෝධතාකරුවන් අලුත් අවුරුද්ද දවසේ රාජපක්ෂ පවුලට කියන්නේ දැන් හිටිය ඇති ගෙදර යන්න කියලයි. සියලු දරුවන් ලංකාව එකතුලා මහපාරේ අවුරුදු කිරි උතුරන්නට සමත් වුණා. නමුත් යලිත් වසරකදී එහෙම නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් මේ අරගලයේ ජයග්‍රහණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවේ රණවිරුවෙකු හැටියෙන් මම ඔබට. රම්‍ය අරගලයක් කියලා. කලදර කරමින් කාටවත් බාධා කරමින් කරන අරගලයක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපේ උරුමකම් දීපල්ලා කියන ඒ අවශ්‍යතාවයයි මේ පාලකයින්ද කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මැති අමිතවරුගේ සුඛ විවරණ සඳහා මේ සමස්ත මානවර්ගයා පුදුම දුකක් විඳිනවා නේද? මේ පාලකයන්ව පළවා හරින්න පුළුවන්. මේ පාලකයන්ව පළවා හරින්න නම් ඔබ සියලු දෙනාම එක වගේ එකතු වෙලා සමගියෙන් කටයුතු කරොත් විතරයි මේ පාලකයන්ව අයින් කරන්න පුළුවන්. මේ රාජපක්ෂලා කියන හොර කල්ලිය අපේ රටේ සියලුම සේසත හොරා කාලා පිට රටවල් වල ගෙනියලා තැම්පත් කරලා සුර සැප විඳිනවා. අපි දුක් විඳිනවා. රාජපක්ෂලා දේශපාලනය මෙතනින් අවසන් කළ යුතුයි. ඔවුන් මේ රටේ අත්පත් කරගත්ත ජාතික ධනය දේපල නැවත ජනතා අයිතියට පත් කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.